හොඳයි, අද අපේ පාඩම 7 වෙනි පාඩම. පාඩමේ නම තමයි යෝගිකා සාම්සිරියේයෝ. යෝගිකා සාම්සිරියේයෝ එක අර්ථය තමයි මෙතන කාර්යාලය. මෙතන කාර්යාලය. එතකොට මේකේ අපිට කරුණු හතරක් ගැන සඳහන් කරනවා. එකක් අධ්‍යයන අරමුණු. අධ්‍යයන අරමුණු තමයි ස්ථාන සහ භාණ්ඩ පිළිබඳ විමසීම සහ පිළිතුරු දීම සම්බන්ධවත්. ඒ වගේම ව්‍යාපකරණ නීති, අපි කියන මුම්පොප් කියලා, ඊසා ගහසා නේද, ඊයේයෝ යේයෝ, රයිට්, ඊ ගා, ඒ වගේම යේයෝ යේයෝ. ඒ වගේම වචන භාෂන උපදෙස් තමයි ස්ථාන භාණ්ඩ. දැන් මේ ගැනත් අපි දැනගෙන ඉන්න ඕන. ඒ වගේම සංස්කෘතිය තොරතුරු තමයි කොරියානු බිම වාඩිවීමේ සංස්කෘතිය දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය භාණ්ඩ. ඒ කියන්නේ නාන කාමරයේ තිබෙන භාණ්ඩ ගැන සඳහන් කරන එක තමයි මේක තියෙන්නේ, රයිට්. එතකොට මේ සංවාදය බලන්න. මේ සංවාදයේදී අපිට දැක්වෙනවා පහත දැක්වෙන්නේ මිනිසු මහතා සහ තුවන් මහතා අතර සංවාදයයි. මිනිසු මහතා තුවන් මහතාට කාර්යාලය ගැන සහ කාර්යාලය වැසිකිළිය ගැන විස්තර කරයි. පළමුව දෙවරක් සංවාද සවන්දී අනුගමනය කරන්න කියලා තියෙනවා. පළමුව දෙවරක් සංවාද සවන්දී අනුගමනය කරන්න කියලා තියෙනවා. අපි මේ ට්‍රැක් එකට අපි සවන් දෙමු. බලමු ට්‍රැක් එකේ මොනවද අපිට කියන්න කියලා.여기가 사무실입니까? 네, 사무실입니다. 화장실이 어디입니까? 저기입니다. 다시 들으십시오. 나 사운드 했나? 7과 여기가 사무실이에요. 대화 1. 여기가 사무실입니까? 네, 사무실입니다. 화장실이 어디입니까? 저기입니다. බලන්න මෙතන කියනවා මේ තුවාන් සහ මින්සු අතර දෙබසේදී, රයිට්. තුවාන් කියනවා යෝගිකා සාම්සරිම් නිකා, යෝගිකා සාම්සරිම් නිකා. අපි ඉම්නිදාසා ඉම්නිකා පදය ගිය පාරි ගෙන ගත්තා. ඉදා කියන ක්‍රියාපදින් තමයි මේ ඉම්නිදා සහ ඉම්නිකා හැදලා තියෙන්නේ. ඊළඟට මින්සු උත්තර දෙනවා නේ සාම්සරිම් නිදා කියලා. ඊළඟට තුවාන් නැවත අහනවා ප්‍රශ්නය, මොකද හජන්ශිරී යෝදිම් නිකා, හජන්ශිරී යෝදිම් නිකා. ලන මින්ස් උත්තර දෙනවා චොගි ඉම්නිදා, චොගි ඉම්නිදා. නවසවන් දෙන්න යෝගිකා සාම්ශ්‍රිම්නිකා, නේ සාම්ශ්‍රිම්නිදා, හදන් සිරියෝදිම්නිකා, චොගි ඉම්නිදා. දැන් මෙතන අපිට මේ පද දීලා තියෙනවා. මේ යෝගිකා මේ රතු පාටින් පාට කරලා තියෙන නිසා ගා ප්‍රත්‍ය දාලා තියෙනවා. ඒ වගේම හදන් සිරියකට පස්සේ මේ ඊ ප්‍රත්‍ය දාලා තියෙන නිසා ඔදි කියන පදේ දාලා තියෙනවා. මේ යෝගි, චොගි, කොගි, රයිට්. මේ පද ටික අපි දැනගන්නට අවශ්‍යයි. හරිද? ස්ථාන හඳුන්වා දීමේදී මේ යෝගී, චෝගි, කෝගි කියන පද අපි කතා කරනවා. දැන් අද අපේ මාතෘකාවේ අරමුණ තමයි ඊසා ගා කියන ප්‍රත්‍යයන් දෙක හඳුන්වා දීම. එතකොට ඒ වගේම යේයෝ සා ඊයේයෝ, මේ ඉම්නිදා ඉම්නිකාවල නැත්තම් ඉදා කියන ප්‍රධාන ක්‍රියාපදේ, රයිට්, කතා කරන භාෂාවේදී භාවිතාවන යේයෝ සා ඊයේයෝ හඳුන්වා දීම තමයි දෙවෙනි ව්‍යාකරණ නීතිය වෙලා තියෙන්නේ. මෙතන ඔදි කියන්නේ කොහේද? දැන් මෙතන මේ යෝගි කියන පැත්තේ තියෙනවා බලන්න, යෝගිකා සාම්සරිම් නිදා. මෙතන කාර්යාලය ඊටස් කියන යෝගිකා චිබ්බිම් නිදා. මෙතන නිවසයි. දැන් යෝගි කියන ප්‍රත්‍යයට පස්සේ ඇයි ගා දැම්මේ? යෝගි කියන ප්‍රත්‍යයට පස්සේ ඇයි ගා දැම්මේ? මේ යෝගි කියන්නේ මේක මේ පදයේ අවසානයේ තියෙන සොරයක්. සොරයක් තිබෙන නිසා අපි මෙතනදී ගා දානවා. පචිම්යක් තිබ්බනම් අපි ඊ දානවා. ඊළඟට මේ ඔදි පැත්ත බලන්න. ඔදි කියන්නේ කොහේද? මෙතන කියනවා සාම්සිරි ඔදිම්නිකා. මේ ඔදි කියන්නේ ප්‍රශ්නාර්ථයක්, ප්‍රශ්නයක් අහසන විදියක් නේද? එහෙනම් අනිවාර්යයෙන්ම ඉම්නිකා ප්‍රත්‍ය භාවිතා කළ යුතුයි මෙතනදී. ඔදිම්නිකා, සාම්සිරි ඔදිම්නිකා, චොගිකා නේද? චොගිකා ඔදිම්නිකා. අතන කොතනද? අතන කොහේද? හදන්සිරි ඔදිම්නිකා, චිබි ඔදිම්නිකා, රයිට්. අපිට මෙහෙම පද භාවිතා කිරීමේ හැකියාව තියෙනවා, රයිට්. ඊළඟට තියෙනවා හොඳින් සවන්දී අනුගමනය කළාද, එසේ නම් ලබා දී යදී ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න, රයිට්. මින්සු ශීනන් මෝසල් හගෝ ඉස්සයෝ.
මින්සු මහත්තයා මොනවා කරමින් සිටිනවාද කියන ප්‍රශ්නය අහනවා. ඊළඟට කියනවා අංක දෙක, තුසරාමං චිගම් ඕදියේ ඉස්සයෝ. තුසරාමං චිගම් ඕදියේ ඉස්සයෝ. රයිට්. මින්සු මහත්තයා දැන් මොනවා කරමින් ඉන්නවාද? ඒ වගේ මහනවා මිනිසුන් දෙදෙනා දැන් කොහේද ඉන්නේ කියලා. රයිට්. දැන් මෙතන මේ උත්තර දෙකක් තියලා බලන්න. හේසාර සොගේ හගේ හගෝ ඉස්සයෝ සහ සාම්ශ්‍රේ ඉස්සයෝ. රයිට්. මිනිසු සීන මෝසල් හගෝ ඉස්සයෝ. දැන් කියනවා හේසාර සොගේ හගෝ ඉස්සයෝ. සොගේ හදා. මම මේ සොගේ හදා කියන්නේ මේ හේසා ආයතනය ගැන විස්තර කරමින් ඉන්නවා කියලා තමයි මෙතන උත්තරේ දීලා තියෙන්නේ. ඊළඟට කියනවා සාම්ශ්‍රේ ඉස්සයෝ. බලන්න තු සරාමං චිගම් ඔදියේ ඉස්සයෝ. සාම්ශ්‍රේ ඉස්සයෝ කියලා අපිට දීලා තියෙන කියන්නේ සාම්ශිල් කාර්යාලයේ ඉන්නවා. කාර්යාලයේ ඉන්නවා. රයිට්. රයිට්. ඊළඟට මේ අපිට තියෙනවා පද ඕවි ඉල් නේද? වචන මාලාව අංක 1. ස්ථාන. ස්ථාන වලට කියන්නේ චන්සෝ කියලා. චන්සෝ ස්ථාන වලට කියන්නේ චන්සෝ කියලා. රයිට්. මෙතන කියනවා යෝගි. යෝගි. යෝගි කියන්නේ මෙතන. චෝගි. චෝගි. චෝගි කියන්නේ අතන. කෝගි. කෝගි. කෝගි කියන්නේ ඔතන. ඔදි. ඔදි. ඔදි කියන්නේ කොහේද? හේසා. 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 වේසකෙන ආයතනය. සාමුශිල්. 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 සාමුශිල් කියන්නේ කාර්යාලය. වදන්ශිල්. 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 වදන්ශිල් කියන්නේ වැසිකිළිය. ශික්තන්. 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 ශික්තන් කියන්නේ ආපන ශාලාව. චිබ්. 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 චිබ් කියන්නේ නිවස. කිසුක්සා. 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 කිසුක්සා කියන්නේ බෝඩිම නැත්තම් නවාතැන. සෙතක්සෝ. 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 සෙතක්සෝ කියන්නේ පුතේ රෙදි සෝදන ස්ථානය. මියොන්සිල්. 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 මියොන්සිල් කියන්නේ බාබර් සාප්පුව. ඊළඟට සිජන්. 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 සිජන් කියන්නේ පොළ. ඊළඟට මාත. 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 මාත කියන්නේ මාකට් එක නැත්තම් වෙළඳ සැල. ඊළඟට පියොනයි ජොම්. පියොනයි ජොම්. පියොනයි ජොම්. පියොනයි ජොම් කියන්නේ කුඩා වෙළඳසැල. මේක පෑය 24 පුරා විවෘත වෙළඳසැල කියලා කියන්න පුළුවන්. ඊළඟට සුපර් මාකට්. සුපර් මාකට්. සුපර් මාකට් කියන්නේ සුපිරි වෙළඳසැල. නැව සමම් දෙන්න. චන්සෝ කියන්නේ ස්ථානවලට. යෝගි කියන්නේ මෙතන. චෝගි කියන්නේ අතන. ඔදි කියන්නේ ඔතන. කොගි කියන්නේ ඔතන. ඔදි කියන්නේ කොහේද? ඒසක කියන්නේ ආයතනය. සමශිල් කියන්නේ කාර්යාලය. හදන්ශිල් කියන්නේ වැසිකිළිය. සික්තන් කියන්නේ ආපන ශාලාව. චිප් කියන්නේ නිවස. කිසුක්සා කියන්නේ බෝඩිම. සෙතක්සෝ කියන්නේ රිසෝන ස්ථානය. මියොන්සිල් කියන්නේ බාබර් සාපු නැත්තම් අපි කියන රූප ලාවන්‍යාගාරය කියලා. සිජන් කියන්නේ පොළ. මාත කියන්නේ මාකට් එක. පියොන්නයිජොම් කියන්නේ පෑ 24 පුරා විවෘත වෙළඳසැල නැත්තම් කුඩා වෙළඳසැල. ඒ වගේම සුපර් මාකට් කියන්නේ සුපිරි වෙළඳසැල. රයිට්. නව සමම් දෙන්න. චාන්සෝ කියන්නේ ස්ථානය. යෝගි කියන්නේ මෙතන. චෝගි කියන්නේ අතන. කෝගි කියන්නේ ඔතන. ඔදි කියන්නේ කොහේද? ඒසකේන ආයතනය. සාමශිල් කියන්නේ කාර්යාලය. හදන්ශිල් කියන්නේ වැසිකිළිය. සික්තන් කියන්නේ ආපන ශාලාව. චිප් කියන්නේ නිවස. කිසුක්සා කියන්නේ බෝඩිම. සෙතක්සෝ කියන්නේ ලොන්ඩ්‍රිය නැත්නම් රෙදිසෝද ස්ථානය. මියන්සිල් කියන්නේ බාබර්සාප්පු නැත්නම් රූපලාවන්‍යාගාරය. සිජන් කියන්නේ පොළ. මාත කියන්නේ මාකට් එක. පියොනයිජොම් කියන්නේ මේ කුඩා වෙළඳසැල නැත්නම් අපි කියන පෑ 24 පුරා විවෘත වෙළඳසැල කියලා. ඒ වගේම සුපර් මාකට් කියන්නේ සුපර් මාකට් එකට. දැන් මෙතන අපිට අභ්‍යාසයක් දීලා තියෙනවා නේද? ඉහළ දැක්වෙන වචන මාලාව නොබලා ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. රයිට්. මේකේ පළවෙනි එක තියෙනවා කරිමල් පෝගෝ අල්මාජන් තනෝරල් කෝරසිප්සියෝ නේද? යොන්කියොන් හසයෝ. කෝරසිප්සියෝ නෙමෙයි, යොන්කියොන් හසයෝ. යොන්කියොල් හසයෝ. කරිමල් පෝගෝ කරි චිත්‍රය බලා නේද? අල්මාජන් තනෝරල් නිවැරදි වචනය යොන්කියොල් හසයෝ. යා කරන්න. යොන්කියොල් හසයෝ. කෝරසිප්සියෝ කිව්ව තෝරන්න මෙතන තියෙන්නේ යොන්කියොල් හසයෝ. ඒ කියන්නේ යා කරන්න. දැන් අපිට තියෙනවා මොකද්ද? නිවස එක තියෙන්නේ. එක නිවසට අපි යා කරන්න ඕන මේ සී කියන එක. චිප්. ඊළඟට මෙතන තියෙන හේසා නේද? හුවේසා. ඒක තියෙන ඉක් කියන අක්ෂරයට. එහෙනම් ඒක යා කරන්න ඕන ඉක් කියන අක්ෂරයට. ඊළඟට තියෙනවා පුතේ සාමශිල් කාර්යාලය. තුන්වෙනි එක සාමශිල් කාර්යාලය. අපි මාක් කරන්න ඕන මේ ඉන් කියන අක්ෂරයට. ඒ වගේම තියෙන හජන්ශිල්. වජන්ශිල්. වජන්ශිල් කියන්නේ වැසිකිළිය. එහෙනම් අපි මාක් කරන්න ඕන ඉ කියන අක්ෂරයට. රයිට්. ඊළඟට බලන්න අපිට දීලා තියෙන ව්‍යාකරණ නීතියක් ඊසාගා. මොකද්ද ඊසාගා? අපි මේකට පොඩ්ඩක් සවන් දෙමු. ඊසාගායකේ අපිට මොනවද කියන්නේ කියලා. පාඩම් අංක 7. එක කොටස. ඊ හා. දැන් අප
ඉගෙනගන්න යන්නේ ඊ කා කියන ව්‍යාකරණය ගැනයි. කොරියානු භාෂාවේ වාක්‍යයක යෙදෙන නාම පදයක් ඒ වාක්‍යයේ කර්තෘ කියලා පෙන්වන්න ඊ කා යොදා ගන්නවා. කර්තෘ ලෙස යෙදෙන නාම පදයේ අගට ඊ ඕ කා එකතු කරලා වාක්‍යයේ කර්තෘව සලකුණු කරනවා. දැන් ඔයාලා බලනවා ඇති වාක්‍යයේ කර්තෘව සලකුණු කරන්න ඊ සහ කා කියලා දෙකක් තියෙන්නේ ඇයි කියලා. කර්තෘ විදිහට යෙදෙන නාම පදය ව්‍යංජනයකින් නම් අවසන් වෙන්නේ. ඒ කියන්නේ හල් කිරීමකින් නම් අවසන් වෙන්නේ ඒ නාම පදයේ අගට ඊ එකතු කරලා ලියනවා. උදාහරණයක් අරන් බැලුවොත් කොරියානු භාෂාවෙන් ශිෂ්‍යයාට කියන්නේ හක්සෙන් කියලා. හක්සෙන් නාම පදයේ අවසන් වෙන්නේ ව්‍යංජනයකින් නේද? ඒ නිසා හක්සෙන් නාම පදයේ අගට අපි ඊ එකතු කරලා හක්සෙනි කියලා කියනවා. හැබැයි කතු විදිහට යෙදෙන නාම පදය ස්වරයකින් නම් අවසන් වෙන්නේ. ඒ කියන්නේ හල් කිරීමක් නැති පදයක් නම් ඒ නාම පදයේ අගට කා සම්බන්ධ කරලා ලියනවා. කොරියානු භාෂාවෙන් යාළුවට කියන්නේ චින්ගු කියලා. චින්ගු කියන නාම පදයේ අවසන් වෙන්නේ ස්වරයකින් නිසා අපි චින්ගු අගට කා එකතු කරලා චින්ගුකා කියලා කියනවා. එහෙනම් දැන් උදාහරණයක් අරන් බලමුද? 여기가 사무실입니다. මේ උදාහරණේ කර්තෘපදය වෙන්නේ 여기. 여기 කියන වචනේ හල් කිරීමක් නැති නිසා කා එකතු කරලා 여기가 කියලා කියවන්න ඕන. එහෙනම් අපි තව එක උදාහරණයක් අරන් බලමුද? 시간이 어디입니까? මේ වාක්‍යයේ කර්තෘපදය මොකක්ද කියලා හොයාගන්න පුළුවන්ද? ඔයාලගේ පිළිතුර ෂිජන් නම් ඔයාලා නිවැරදි. ෂිජන් කියන නාම පදය අවසන් වෙන්නේ හල් කිරීමකින් නිසා මේ පදයට ඊ එකතු කරලා ෂිජන්ි කියලා කියවනවා. නාම පදයක් එක්ක ඊ සහ කරද්දී ස්වරූපයේ වෙනස් වීමක් ඇති වෙන වචනක් තියෙනවා. චෝ සහ කා කියන්නේ මම කියන අර්ථයට. නෝ කියලා කියන්නේ ඔබ කියන අර්ථයට. හැබැයි අපි මේ වචනාගත කා එකතු කරාම චෝකා, දාකා, නෝකා කියලා කියන්නේ නැහැ. චෝ වලට කා එකතු කරලා චේගා, දා වලට කා එකතු කරලා නේගා, නෝ වලට කා එකතු කරලා නීගා ස්වරූපයෙන් තමයි කියවන්න ඕන. හරි. එහෙනම් ඔයාලා අද ඉගෙනගත්ත මේ ඊ කා කියන ව්‍යාකරණය භාවිතා කරලා වාක්‍ය හදලා පුරුදු වෙන්න. රයිට්. බලන්න මේ ඊ කා ප්‍රත්‍ය ගැන හොඳ පැහැදිලි අර්ථකථනයක් දුන්නා. රයිට්. මේ ඊ කා ප්‍රත්‍ය දෙන්නේ සරලව කියනවා නම් කර්තෘට. දැන් අපේ වාක්‍යවලින් භාෂාවේ වාක්‍ය නිර්මාණය වෙනවා කොටස් 7කට. රයිට්. කොටස් 7කට. එතකොට අපි ඉගෙන ගන්නවා කොරියන් භාෂාවේදී මුලින්ම කර්තෘ කර්මයේ ක්‍රියාව කියලා. එතන මේ කර්තෘව ප්‍රධාන කොට දක්වන්න තමයි මේ ඊසා ගාදාන්නේ. රයිට්. ඊගා දාන්නේ මොකටද? කර්තෘව ප්‍රධාන කොට දක්වන්න. එහෙනම් අපි දැනගන්න ඕන මේ ඊගා දාන්නේ නාම පදයකට. නාම පදයේ කුමක් හෝ වේවා නාම පදයේ අග සොර පචින් ભેදයක් තියෙනවා නම් අපි ඊසා ගා කියන ප්‍රත්‍ය ඒ වාක්‍යයේ ප්‍රධානියා කොට දක්වන්නට භාවිතා කරනවා. දැන් මෙතන කිව්වා නේද යෝගි ගා. ආ මෙතන කියන්නේ නේද ඒ ප්‍රධාන කොට දක්වලා තියෙන මේ ස්ථානය ගැන. එහෙනම් එතනදී ගා ප්‍රත්‍ය භාවිතා කරලා තියෙනවා වගේම එතකොට සිජන්. සිජන් කියන්නේ පොළ. පොළ ප්‍රධාන කොට දක්වලා තියෙන නිසා ඊ ප්‍රත්‍ය භාවිතා කරලා තියෙනවා. අපි ඉගෙන ගත්තා. දැන් මෙතනදී මොකද්ද? සොරකින් අවසන් වෙනං ගාද පචිම්මකින් අවසන් වෙනවනම් ඊද භාවිතා කළ යුතුයි කියලා. උදාහරණයක්. තාත්තා ගුරුවරේ වෙයි. කොහොමද කියන්නේ? අබෝජී සොරයක්කින් අවසන් වෙන්නේ ඊ අක්ෂරයෙන්. එනං අබෝජිගා සොන්සෙනිමින් නේද? නේද? අබෝජිගා සොන්සෙනිමියේයෝ. රයිට්. ඊළඟට ආයතන ප්‍රධානියා වැඩ කරයි, වැඩ කරනවා. සජන් නිම් ඊ. දැක්කද? සජන් නිම් එකේ අවසානයේ පචිම අක්ෂරයක්. ඒක නිසා අපි ඊ ප්‍රත්‍ය දැම්මා. සජන් නිමි ඉල්හම් නිදා.
නේද වැඩ කරනවානි ඉල්හම් නිදා මේ වගේ වාක්‍ය අපිට නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා ඔයාලටත් තියෙන්නේ ක්‍රියාපද අරගෙන නාම පද අරගෙන රයිට් මේ නාම පදකට ඊගා ප්‍රත්‍ය දාලා ක්‍රියාපදයක් වර්තමාන කාලයට වරනගලා වර්තමාන කාලයට හරවගෙන අපිට වාක්‍ය නිර්මාණය කරගන්නට රයිට් අපි යන් ඊළඟ දෙබසට රයිට් මෙතන පෝගි චොරොම් තියෙනවා නේද පෝගි වගේ උදාහරණ වගේ නේ අපිට අභ්‍යාස කරන්නට තියෙනවා ඉතින් මේ අභ්‍යාස ඔයගලන්ට gederadi කරගන්නට පුළුවන් කමක් තියෙනවා රයිට් අපි යන් දෙවනි සංවාදයට දෙවනි සංවාදයේදී මේ තේවා ඊ නේද සංවාද අංක දෙක එතන කියනවා රියන් මහතා සහ තුවන් මහතා නවාතන් කාමරයේ ඇති භාණ්ඩ දෙස බලමින් සංවාදික යෙදී සිටි පළමුව සංවාදයේ දෙවරක් සවන් දී සිටින්න රයිට් සංවාදයේ දෙවරක් සවන් දී සිටින්න අපි බලමු සංවාදයේ මොකද්ද කියන්නේ කියලා다시 들으십시오. 나 사운드 됐나? 대화 2. 여기가 기숙사예요. 이건 기숙사 열쇠예요. 감사합니다. 그러면 저게 뭐예요? 가족 사진이에요. Right. 여기가 기숙사예요. 이건 기숙사 열쇠예요. 감사합니다. 그런데 저게 뭐예요? 가족 사진이에요. දැන් අපිට ඉස්සල්ලා දෙබසෙදී අපි කතා කරේ ඊගා කියන ප්‍රත්‍යය. දැන් මෙතනදී යේයෝසා ඊයේයෝ. යේයෝසා එතකොට මේ යෝගිගා කිසුක්සා එකේ අවසානය සොරයක් වෙච්ච නිසා යේයෝ පදයේද ඒ වගේම බලන්න අවසානය තියෙනවා කජොක් සජින් උන් අක්ෂරය පචිම්යන් නිසා ඊයේයෝද භාවිත කරලා තියෙනවා. මේ යේයෝ ඊයේයෝ ඉහත සඳහන් කර ඊගා ප්‍රත්‍ය වගේම මේ යේයෝ ඊයේයෝ තමයි මේ පාඩමේ ව්‍යාකරණ නීති දෙක. ඉතින් අපිට පුළුවන් මේ යේයෝ සහ ඊයේයෝත් භාවිත කරන්න. අපි දන්නවා මේ යේයෝ ඊයේයෝ හැදෙන්නේ ඉදා කියන ක්‍රියාපදයෙන්. ඒ කියන්නේ ඉදා එකේ තාදායින් කරලා එක සොරයක් නම් නාම පදයක සොරයක් නම් අපි යේයෝද පචිමයන් නම් ඊයේයෝද භාවිත කරනවා. මෙතන යෝගි චෝගි කෝගි අපි දන්නවා. දැන් අපිට පුළුවන් මේ යෝගි චෝගි කෝගි කියන පද දාලා ඉවරලා වාක්‍ය නිර්මාණය කරන්න. එතකොට නාම පදයක් අග සොරයක් තිබෙන නිසා යේයෝ දැම්මා. ඒ වගේම නාම පදයක් අග පචිමයක් තිබෙන නිසා යේයෝ දැම්මා. මෙතන අපිට අලුත් වචන එකතු කරලා තියෙනවා කරොන්දේ. කරොන්දේ. නමුත් ඒ උනත් කියන පදය මෙතනදී සඳහන් කරලා තියෙනවා. රයිට්? මෝ යේයෝ. මෝ යේයෝ. මෝ යේයෝ. මේ මෝ කියන්නේ මොකද්ද කුමන්ද කියන අදහස. එතන මේ මෝ කියන එක අපිට අර්ථ දක්වලා තියෙනවා නේද ඕන දෙයක්. මොකද්ද? කුමක්ද කියලා අහන්න මේ පදේ භාවිතා කළ හැකි. මේ පැත්තේ තියෙන බලන්න කරොන්දේ ඒ උණක් කියන පදය ඉදිරිපස අන්තර්ගතය පසුපස අන්තර්ගතය සමග සම්බන්ධ කර බලන විට වෙනත් දිශාවකට යොමු වන අවස්ථාවන්හිදී ලියා ඉදිරිපස වාක්‍ය පසුපස වාක්‍ය එකතු කළ හැකි පදයයි. රයිට්? මොකද කියන්නේ ඉදිරිපස අන්තර්ගතය පසුපස අන්තර්ගතය සමග සම්බන්ධ කර බලන විට වෙනත් දිශාවකට යොමු වන අවස්ථාවන්හිදී ලියා ඉදිරිපස වාක්‍ය පසුපස වාක්‍ය එකතු කළ හැකි පදයක් කියලා තමයි මේ කරොන්දේ කියන්නේ. ඒ කියන්නේ වාක්‍ය සම්බන්ධී කාරක පද. කරොන්දේ, කරේසෝ, කරිගෝ, ක්‍රොනිකා, රයිට්? මේ පද අපි කටපාඩම් කළ යුතුයි. දැන් මෙතන තියෙනවා දෙබසක් තියෙන නේද? සාම්ශිරි යෝදීයෝ. කාර්යාලේ කොහෙද? සාම්ශිරි යෝදීයෝ. බලන්න ඊ ප්‍රත්‍ය දාලා තිනවා අපි දැනගත්තා ඉදිරියේ මේ මේ ඉහතදී මොකද්ද? නාම පදයක් අක සොරයක් මේ පච්චිමියක් තියෙනවා නම් ඊ ප්‍රත්‍ය භාවිතා කරන්න ඕන කියලා. මෙතනදී ඊ ප්‍රත්‍ය භාවිතා කරලා තිනු ඇයි? නාම පදයේ අග පච්චිමියන් ලෙස ඉල් පවතින නිසා. ඊළඟට කියනවා චොගි යේයෝ. චොගි යේයෝ. දැක්කද? ඊ යේයෝ. චොගි යේයෝ. දැන් මේ නාම පදයේ අග පච්චි සොරයක් තිබෙන නිසා අපි මෙතනදී යේයෝ පදේ භාවිතා කරලා තිනවා. ඊළඟට තියෙන කරොන්දේ. නමුත් ඒ වුණත් සාමුශිරේ කාර්යාලයට වේ කායෝ. ඇයි යන්නේ? කාර්යාලයට ඇයි යන්නේ කියලා අහලා තියෙනවා. ඒ වගේම මේ පැත්තේ තියෙනවා මෝ කියන පදයේ සම්බන්ධව මෝත් යන වචනේ කෙටියෙදුම සාමාන්‍යයෙන් කතා කරන භාෂාවේදී භාවිත කරයි. මෝත් එකේ කෙටියෙදුම තමයි මෝ. මෝසල්, මෝසන්, මෝල්, මෝ මේ පද
කෙටි කළ අපි භාවිතා කරන්න පුළුවන් මෝ කියලා. ඉරමි මෝයේ නම මොකක්ද? ඉගේ මෝයේ මේක මොකක්ද? චොගේ මෝයේ ආරක මොකක්ද? නේද? කගේ මෝයේ නේද? ක මොකක්ද? කියලා අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට මෙතන අපිට දීලා තියෙනවා right බලන්න භාණ්ඩ සම්බන්ධව මුල්ගොන් OVE වචන මාලාවක් අද එක මුල්ගොන් භාණ්ඩ සම්බන්ධව දීලා තින්නේ. භාණ්ඩ වලට නම් අපි කියන්නේ මොකද්ද මුල්ගොන් කියලා. භාණ්ඩ වල කියන්නේ මුල්ගොන් කියලා. මෙතන තියෙනවා ඉස්සලම යොල්ස්වේ කියන්නේ යතුර. කජොක් සජින් කියන්නේ පවුලේ පින්තූරය. කබං කියන්නේ බෑගය. ඊළඟට චිගප් කියන්නේ පර්ස් එක. යොක්වොන් කියන්නේ පාස්පෝර්ට් එක. ඌසාන් කියන්නේ කුඩය. කෝල් කියන්නේ කණ්ණාඩිය. ඒ කියන්නේ මූණ බලන කණ්ණාඩිය. කෝල් කියන්නේ මූණ බලන කණ්ණාඩිය. වජන් පූම් අපි කියනවා මෙතන රූපලාවන්‍ය ක්‍රීම් එකක් නේද? රූපලාවන්‍ය ක්‍රීම් එක. වජන් පූම් කියන්නේ රූපලාවන්‍ය ක්‍රීම් එක. ඊළඟට තියෙනවා පිත් කියන්නේ පනාව. හියෝදරයෝ කියන්නේ හෙයා ඩ්‍රයර්. ඊළඟට පෙගේ කියන්නේ කොට්ටය. පෙගේ කියන්නේ කොට්ටය. ඊබුල් කියන්නේ ඇඳ ඇතිරිල්ල. ඊබුල් කියන්නේ ඇඳ ඇතිරිල්ල. නැවත සවන් දෙන්න. මුල්ගොන් කියන්නේ භාණ්ඩ. යොල්ස්වේ කියන්නේ යතුර. කජොක් සදින් කියන්නේ පවුලේ පින්තූරය. කබන් කියන්නේ බෑගය. චිගප් කියන්නේ පර්ස් එක. යොක්වොන් කියන්නේ පාස්පෝර්ට් එක. ඌසාන් කියන්නේ කුඩය. කෝල් කියන්නේ මූණ බලන කණ්ණාඩිය. වජන් පූම් කියන්නේ මූණේ ආලපගෙන ක්‍රීම්. මෙතන රූපලාවන්‍ය ක්‍රීම්. පිත් කියන්නේ පනාව. හියෝදරයෝ කියන්නේ හෙයා ඩ්‍රයරය. පෙගේ කියන්නේ කොට්ටය. ඉබුල් කියන්නේ ඇඳ ඇතිරිල්ල. අපිට තියෙන්නේ කර්මල් පෝගෝ අල්මජන් තනෝරල් යොන්කියෝල් හසේ. මේ යොන්කියෝල් හසේ කියන්නේ මම ඉස්සලා කිව්ව යා කරන්න. මේවා අපිට ගෙදර වැඩ වශයෙන් කිරීමේ හැකියාව තියෙනවා. රයිට්. ඊළඟට අපිට දීලා තියෙන ව්‍යාකරණ ඉද් දෙක තමයි ඊයෝ සා යේයෝ. අපි දන්නවා මේ ඊයෝ සා ඊයෝ හැදෙන්නේ ඉදා කියන පදේ. මම ඉහතත් කතා කරා. අපේ පළවෙනි වීඩියෝ එක කතා කරා. පළවෙනි වීඩියෝ එක බලපු නැති අය පළවෙනි වීඩියෝ එක බලන්න. මේ ඊයෝ ඊයෝ හැදෙන්නේ ඉදා කියන ක්‍රියාපදයෙන්. මේ ඊයෝ ඊයෝ කියන්නේ ඉදා කියන ක්‍රියාපදේ කතා කරන භාෂාව. සොරකින් අවසන් වේ නම් ඊයෝද, පචිම්මකින් අවසන් වේ නම් ඊයෝද කියන පදේ අපිට දීලා තියෙනවා. රයිට්. අපි මේ දෙබසටත් අපි මේ ව්‍යාකරණ නීතියටත් සවන් දෙමු. ආඛ්‍යාතයේ විදිහට හදන නාම පදයේ අගට එකතු කරලා යම් වාක්‍යයක කර්තෘ හඳුන්වලා දෙන්න යේයෝ යේයෝ භාවිත කරනවා. අපි පළවෙනි පාඩමේ ඉංගිදා ව්‍යාකරණය ඉගෙන ගත්ත මතකයි නේද? එහෙනම් ඉංගිදායි යේයෝ යේයෝ අතර වෙනස මොකක්ද? ඉංගිදා විධිමත් අවස්ථාවකදී අසන්නාව උසස් කළා ආමන්ත්‍රණය කරනකොට යොදා ගන්නවා. නමුත් යේයෝ යේයෝ ව්‍යාකරණය අපි විධිමත් නොවන අවස්ථාවක සාමාන්‍ය එදිනදා ජීවිතයේ කතා බහ කරද්දී භාවිත කරනවා. කර්තෘව හඳුන්වලා දෙන නාම පදය හල් කිරීමකින් නම් අවසන් වෙන්නේ ඒ නාම පදය අගට යේයෝ එකතු කරලා. කර්තෘව හඳුන්වලා දෙන නාම පදය හල් කිරීමකින් අවසන් වෙන්නේ නැත්නම් ඒ නාම පදය අගට යේයෝ එකතු කරනවා. එහෙනම් අපි උදාහරණයක් අරන් බලමුද? යෝගීකා ඔතියේයෝ කිසුත්සා යේයෝ. මේ උදාහරණයෙන් දැක්වෙන ඔදි සහ කිසුක්සා නාමපද දෙකම හල් කිරීමක් නැති වචන නිසා අගට යේයෝ එකතු කරලා ඔදියේයෝ කිසුක්සා යේයෝ කියලා කියවනවා. අපි තව එක උදාහරණයක් අරන් බලමුද? සරමියයෝ. සරම් නාම පදය ම වියචනයෙන් අවසන් වෙන නිසා අගට ඊයෝ එකතු කරලා සරමියයෝ කියලා කියවන්න ඕනේ. එහෙනම් ඉහත සංවාදය අපි විධිමත් අවස්ථාවකදී කියන්නේ කොහොමද? ඔව්,
නිවැරදි. අපිට එකම වාක්‍ය විධිමත් අවස්ථාවකදී ඉන්නිදා එකතු කරලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඔදනර සරමිබ්නිකා ශ්‍රීලංකා සරමිබ්නිදා. ඔයාලා තව දැනගන්න ඕන දෙයක් තමයි විධිමත් අවස්ථාවකදී අසන්නාව උසස් කරලා ප්‍රශ්න හද්දී ඉන්නිදා ඉන්නිකා විදිහට වෙනස් වුණත් ප්‍රකාශනයක් විදිහට කියද්දී ප්‍රශ්නයක් අහද්දී ස්වරූපයේ වෙනසක් වෙන්නේ නැතිව භාවිතා කරන්න පුළුවන්. හරි. එහෙනම් දැන් ඔයාලත් EU EU භාවිතා කරලා වාක්‍ය හදලා බලන්න. ඒ වගේම යාළු එක්ක කොරියානු භාෂාවෙන් කතා කරද්දී EU EU භාවිතා කරලා කතා කරන්න පුරුදු වෙන්න. Right. දැන් මෙතන දැන් හොඳ දෙවසක් එක්ක කතා කරා නේද? ඒ කියන්නේ මේ යේයෝ ඊයේයෝ ඉම්නිදා පදයේ සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිතා කරන ආකාරය තමයි කිව්වේ. ඉම්නිදා ඉම්නිකා ගෞරවාර්ථ පදයක් ලෙස නේද? ගෞරවයෙන් කතා කරන්නටත් ඒ වගේම යේයෝ ඊයේයෝ සාමාන්‍ය ලෙස කතා කරන්නටත් භාවිතා කරනවා කියලා කිව්වා. එතකොට මේ යේයෝ ඊයේයෝ යෙදෙන අවස්ථාවක මොකද්ද? සොරකින් අවසන් වේ නම් නාම පදයේ අග සොරයක් නම් යේයෝද පචිම් යන්නම් ඊයේයෝද භාවිතා කළ යුතුයි කියලා කිව්වා. ඒ වගේම කිව්වා මොකද්ද? ඉම්නිදා යෙදෙන අවස්ථාවේදී නේද? අනිවාර්යයෙන්ම ඒක ගෞරවාර්ථ පදයක් ලෙස භාවිතා කරත් මේ යේයෝ ඊයේයෝ යෙදෙන අවස්ථාවේදී ඒක අවිධිමත් ප්‍රකාශනයක් ලෙස භාවිතා කරනවා කියලා කිව්වා. එතකොට කිව්වා මේ යේයෝ ඊයේයෝ කියන පද දෙක සාමාන්‍යයෙන් කතා කරන භාෂාවේදී හා සාමාන්‍ය ප්‍රකාශනයේදී මේ ප්‍රශ්නාර්ථයේදීද එකට භාවිතා කරනවා. කොහොමද භාවිතා කරන්නේ? සාමාන්‍ය ප්‍රකාශනයේදී යේයෝ ඊයේයෝ සාමාන්‍ය ප්‍රකාශනයක් ලෙසත් ඒ සාමාන්‍ය ප්‍රකාශනින් කතා කර යේයෝ ඊයේයෝ වලට ප්‍රශ්නාර්ථ ලකුණක් දැම්මොත් ඒක ප්‍රශ්නාර්ථයක් ලෙසත් භාවිතා කළ හැකියි. එතකොට මේ යේයෝ ඊයේයෝ ප්‍රශ්නාර්ථයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. කොහොමද කියන්නේ? සරාමියේයෝ නේද? මිනිසෙක්ද? මිනිසෙක්ද? සරාමියේයෝ මිනිසෙක්ද? ඒ වගේම හං සරාමියේයෝ කොරියානු ජාතිකයෙක්ද? චෙගියේයෝ පොතක්ද? ශිගයේයෝ ඔරලෝසුවක්ද? නේද? එතකොට හෙන්දපෝනියේයෝ ෆෝන් එකක්ද? පෝල්පිනියේයෝ පෑනක්ද? චිව්ගයේයෝ ඉරේසර එකක්ද? දෙහෙ මෙහෙම අපිට නේද ප්‍රශ්නාර්ථයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. මතක තියාගන්න යේයෝ ඊයේයෝ ප්‍රශ්නාර්ථයක් කියලා අපි දැනගන්න අවශ්‍ය වෙනවා නම් දැනගන්න අවශ්‍ය වෙන්නේ සංවාදයකදී ඒ සංවාදයේ යෙදෙන පුද්ගලයාගේ මූණේ ඉරියව්, ඔහුගේ කතා විලාසයේ ශබ්ද උස් පහත් වීම අනුව තමයි අපිට දැනගන්නට පුළුවන්කම ලැබෙන්නේ. නමුත් ඉම්නිදා සහ ඉම්නිකාවලදී රයිට් ඉම්නිකාවලදී සාමාන්‍යයෙන් අපිට අනිවාර්යයෙන්ම ලියන භාෂාවේ ප්‍රශ්නාර්ථයක් යොමු කරලා තියෙනවා. ප්‍රශ්නාර්ථ ලකුණක් යොමු කරලා තියෙනවා. හැබැයි මේ යේයෝ ඊයේයෝ ප්‍රශ්නාර්ථයක් කියලා දැන ගැනීමට අවශ්‍ය නම් අපි සංවාදයේ යෙදෙන පුද්ගලයාගේ ඉරියව් අසුරෙන්, ඔහුගේ ශබ්ද විලාසය ඇසුරෙන් අපි තේරුම් ගත යුතුයි. හොඳයි. ඊළඟට අපි යන් මේ මෙතන මේ පිගෝන් හේ පෝසේයෝ සංසන්දනය කර බලන්න කියලා තියෙනවා. රයිට්. හරි, අපි දන්නවා ඉදා කියන පදෙන් තමයි මේ ඉම්නිදා ඉම්නිකා දින භාෂාවේ සාමාන්‍ය ප්‍රකාශන සහ ප්‍රශ්නාර්ථයත්, යේයෝ යේයෝ කතා කරන භාෂාවේ සාමාන්‍ය ප්‍රකාශන සහ ප්‍රශ්නාර්ථයත් හැදෙන්නේ. එතකොට මේ යේයෝ යේයෝ විධිමත් නොවන අවස්ථාවකදී භාවිතා කරන අතර මේ ඉම්නිදා සහ ඉම්නිකා විධිමත් අවස්ථාවකදී භාවිතා කරනවා. ඒ කියන්නේ ඉම්නිදා සහ ඉම්නිකා ගෞරවාර්ථයක් ලෙසත් යේයෝ ඊයේයෝ ඊට වඩා අඩු ගෞරවාර්ථයක් ලෙසත් භාවිතා කරන සරලව. රයිට්. දැන් අපිට උදාහරණ අභ්‍යාස කීපයක් තියෙනවා කරන්න. අපි මේක යේයෝ ඊයේයෝ යොදාගනිමින් මේ අභ්‍යාස ගෙදරදී කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා. රයිට්. ඊළඟට මේ ඔක්කොම තියෙන්නේ නේද? උදාහරණයක් පෙන්න දී ඇති ආකාරයට මිතුරා සමග කතා කරන්න. රයිට්. අපිට පුළුවන් මිතුරෙක් නැත්තම් කතා කරන්න කුරින් භාෂාව නොදන්න අපි කන්නඩියක් ඉදිරියට ගිහිල්ලා මේ දෙබස් අපි අනුකරණය කරමින් කතා බහට පුරුදු වෙන්න ඕන. අපේ අරමුණ තමයි මේ දෙබස් වඩ වඩා වේගින් කීව ගන්න. මොකද විභාගයට ඔයගලන්ට කොරියන් භාෂාවේදී ලේසියෙන් ප්‍රශ්නයක් තේරුම් ගැනීමේ හැකියාව සහ වේගින් ප්‍රශ්නයක් ඉවර කිරීමේ හැකියාව ලැබෙනවා අපිට හරියට උච්චාරණය කරන්න පුළුවන්කම ලැබුණොත්. එහෙනම් ගෙදරදී වඩ වඩා මේ අභ්‍යාසය
කරන්න. රයිට්. ඊළඟට අපි යන් මෙතන සංස්කෘතික ප්‍රශ්නයක් තියෙනවා. මොකද කියන්නේ හංගුකේ ජ්වාසික් මුන්හා. කොරියාවේ බිමවාඩි වීමේ සංස්කෘතිය. හංගුකේ ජ්වාසික් මුන්හා. කොරියාවේ බිමවාඩි වීමේ සංස්කෘතිය. එතන කියනවා හංගුන් පදාකේ අංජාසෝ සිංවල් හානන් ජ්වාසික් මුන්වාගා පල්දන් හෙත්සුම් නිදා. කරේසෝ හංක් සරාම් දරන් තෙබුබුන් ජිබේසෝ සිම්බාර පොත්ගෝ සිංවල් හම්නිදා. කරිගෝ සිම්බාරල් පොත්ගෝ තරෝකාසෝ සික්සාරල් හන සික්තන්ද ඉස්සම්නිදා. මතක තියාගන්න මේක හොඳට පාඩම් කරගන්න විභාගයට සමානක් විට මේකෙන්ට පුළුවන් නිසා. මේ කියන්නේ හංකන් පදාක අංජාසෝ කොරියාවේ බිමවාඩි වෙලා සිංවල් හානන් ජීවත්ව රිදින ජීවත්ව චවාශික් මුන්වාග නේද කටයුතු කරන අරද මුන්වාගා කියන සංස්කෘතිය පල්දන හෙස්සම් නිදා වර්ධනය වෙමින් තිබෙනවා. කරේසෝ එම නිසා හංගුක් සරාන්දරන් කොරියානු ජාතිකයන් තෙබුන් බොහෝ දෙනා චිබේසෝ සිම්බාර පොත්ගෝ සිංහලම්ද නිවසේ පාවන් ගලවලා තමයි ජීවත් වෙන්නේ. අපිත් එහෙම නේද? අපිත් පාවන් අපේ එළිය ගලවලා තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම කියන කරිගෝ. ඒ වගේම සිම්බාරල් පොත්ගෝ පාවන් ගලවලා තොරෝකාසෝ ඇතුළට යන සික්සාරල් හන සික්තන් දොස්සම් නිදා. නේද? ආහාර ගන්න ආපන ශාලා වුණොත් තියෙනවා කියලා කියනවා. රයිට්. ඊළඟට මේ අන්තිමන තියෙන මොනවාද? සිංවල් පිල්සුපූම්. සිංවල් පිල්සුපුම් සහ සේමියන් තෝගු. සේමියන් තෝගු කියන්නේ දෛනික ජීවිතයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ නේද? නාන කාමරයේ තිබෙන භාණ්ඩ. මෙතන රින්ස 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 කියන විදිහ කන්ඩිෂනර් වලට රින්ස කියලා කියනවා. ඊළඟට ෂැම්පු. ෂැම්පු කියන්නේ ෂැම්පෝ වලට. පීනු කියන්නේ සබන් වලට. කිට්සෝල් කියන්නේ දත් බුරුසුවට. චියාක් කියන්නේ දත් බෙහෙත් වලට. සුගොන් කියන්නේ තුවායට. මියොන්දොන්ගි කියන්නේ රේසර් එකට. මෙතන තියෙන ෂවර් එක කියලා වැරදි මෙතනට එන්නනවා. මියොන්දොන්ගි කියන්නේ රේසරය. හියුජ් කියන්නේ ටිෂු කඩදාසිය. කොප් කියන්නේ කප් එක. නවසවන් දෙන්න රින්ස 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 කියන්නේ පුතේ කන්ඩිෂනර් වලට. ෂැම්පු 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 කියන්නේ ෂැම්පු වලට. පීනු 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 කියන්නේ සබන් වලට. චිට්සෝල් 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 කියන දත් බුරුසුවට. චියාක් 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 කියන්නේ දත් බෙහෙත් වලට. සුගොන් 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 කියන්නේ තුවායට. මියොන්දොන්ගි මියොන්දොගි මියොන්දොගි කියන්නේ රේසර් එකට. හියුජි 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 කියන්නේ ටිෂු කඩදාසියට. කොප් 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 කියන්නේ කෝප්පයට. එහෙනම් මේ වචන නේද? මේ වචන හොඳට කටපාඩම් කරගන්න. මේ වචන කටපාඩම් කර ගැනීමෙන් නැවත ඔයාලට මේ කොරියන් භාෂාවේදී නේද විභාගයට ඕනම වචනයක් තේරුම් ගැනීම හැකියාව තිබෙනවා. මම මේ හැම වචනයක්ම දෙතුන් පාර තුන් පාරකට වැඩිය ශබ්ද කර කර කියවනවා. එතකොට ඔයාලට ඒ ශබ්දයත් එක්ක ඒක තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙයි. ඉතින් මේ පොතේ මේවල ශබ්ද නොමැති නිසා මේක තේරුම් පමණක් තිබෙන නිසා වල ශබ්දයක් හරියට අල්ල ගන්න. ඒක නිසා මේ වීඩියෝ නැවත බලන්න බලලා නැවත මේ ශබ්දය අල්ල ගන්න. එහෙනම් බොහොම ස්තුතියි. අපි නැවත අපේ 8 වෙනි පාඩමෙන් අපි හම්බ වෙමු. එහෙනම් සුබ දවසක් ගිහින් එන්නම්.